අවසාන වශයෙන් ප්‍රශ්න දෙකක් යොමුලා තියෙන මං ඒක මේ කාලීන වශයෙන් හැමෝගෙම හිතේ තියෙනින් දහන්න ඔබ වහන්සේ කිව්වා මම ශාස්ත්‍ර කෙනෙක් නෙමෙයි කියලා ඒ වුණාට මං අහන්න සානස ධාර්මික නායකයෙකුගේ සයි පහළවීම බබා කෙනෙක්ද? සානස සයි බබා කෙනෙක්ද? ඔව් මම සයි බබා කෙනෙක් තමයි. ඒක මට ගෞරවයක් නෑ නන්නේ. නෑ ඒ කියන්නේ ශාස්ත්‍ර ආර්යයන් කියන්නේ වහන්සේ ආර්ය සයි බබා කෙනෙක් නෙමෙයි. මේ මේ උත්තර මේ ප්‍රශ්නේ හරියට තියෙන සාහස ධාර්මික නායකයෙකුගේ 15 වෙනි පිළිබඳ විස්තර අහන්න කියලා තියෙනවා. තව කෙනෙක් අහලා තිනු ඔබ වහන්සේ දේශනා කළා මේ මොහොතේ ලංකාවේ සිටි උතුම කාලයක් කියලා. හැකිනම් ඒ ගැනත් පැහැදිලි කරන්න කියලා මේ ප්‍රශ්න දෙකක් සවස් මම එකට ඇහුවා අවසාන වශයෙන්. අදයි තිරුවන් සරණයි. ධර්මිෂ්ඨ පාලකෙක් 15 වෙනි ධර්මිෂ්ඨ මිනිසුන්ගේ අවකාරයකට පිනක් දකින්න හම්බ වෙන්නේ නැහැ. පින්වන්තයන්ට තමයි පින්වන්තේ දකින්න හම්බ වෙන්නේ නැතිනේ. ඉතින් ඔව් මම මේ කාලේ ඉන්න ඕනේ කියන එක මම එනවා ඉක්මනට. ඔය පණිවිඩය මම කියන්නත් තියෙන්නේ ඉන්දියාවට වැඩලා ඉක්මනට එනවා. මම මේ ඉක්මනට වඩින්න ඇත්තටම මම ඉන්නම මෙවනේ දැනුත් මේ වෙලාවේ. හැබැයි මට අර හිමාලයේ පොඩ්ඩක් වඩින්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් වැඩිය ගමන්ම එන්න බලාගෙන තමයි වස් කාලේ කොහොමරි මොනහරි නොවුනොතින් අඩවියේදී මේ අනිවාර්යෙන් වස් වසලා වැඩින් දීවි. පොඩ්ඩක් ඔක්තෝබර් වෙනකල් අපි මේවට පොඩ්ඩක් වඩමු. එකට ගොඩාක් තමට ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවා. මෙහෙම මෙහෙම ප්‍රෝග්‍රෑම් වස් කාල සීමාවලදී මොනහරි කරයි. එළියට ඒවි මන් දන්නේ නැහැ. මං හිතන විදිහට. ඒ වගේම දැහැමි මං ඇති උත්තර දුන්නනේ ඔක්කොටමනේ. මං ප්‍රාර්ථනා කරනවා අනිවාර්යයෙන්ම මං අර උඩටත් කිව්වේ මේ සියලු සත්‍යයන්ට ඒ උතුම් සුන්දර ශ්‍රීපාද මේ පොළොවේ ලෝක සත්වයාට ආයි විද්‍යමාන වේවා. ඒ සත්වයන්ට ඒගොල්ලන්ගේ කෙලෙස්කින් නිවාගෙන යන මේ ඓතිහාසික ගැන සිහිපත් කර මේ යුගයේත් මේ කාර්යෙත් ඒ පහන් සිත බුද්ධානුබන ප්‍රීතිය තුන් ලෝක සත්වයන්ට දෙවිවරුන්ට බ්‍රහ්මීන්ට ඒ සියලු ලෝ සත්වයන්ට ආයි සැනසීමක් වෙන අපවාන පුද්ගුන්ට දකින්න ස්ථාන සැලසෙන සියලු සත්වයන් ගෞතම බුද්ධ ශාසනය සැනසෙන සුපත්ත දුකින් මිදෙත්.